අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයේගෙන කටයුතු කරන්නට යෙදෙන්නේ හෝමාගම මාගම්මන අංක 189 දරණ නිවසේ පදිංචි ආදරණීය ස්වාමි පුරුෂයා වූ සුදු බණ්ඩාර විජේකෝන් මහතා සහ ආදරණීය දියණියන් වන නන්දනී විජේකෝන් දයානී විජේකෝන් චන්දිමා විජේකෝන් ලක්මාලි විජේකෝන් ඇතුළු පිරිස විසින් අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඉතාමත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිතු ත්‍රිපිටක ධර්මවේදී හසලක සීල විමල ස්වාමීන් වහන්සේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේව ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහස් සිටින් ඇරයුම් කරනවා මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බාරාහවේ පංචක්ඛන්දා බාරහාරෝච පුග්ගලෝ බාර දානං දුක්ඛං ලෝකේ බාර නිකේපයං සුඛං තී ඒ අපගේ ශාස්ත්‍රෝ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා සුපින්වත්නි අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් අද රාත්‍රියේ ඔබ හැම දිනාම බලාපොරොත්තු වන්නේ වෙනද වගේම ධර්ම ශ්‍රවණේ කරන්නටයි බණ අහන්නටයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය තුලින් හැම වෙලාවකම අපට උගන්වනවා ඒ භාග්‍යවතුන් වහන්සේගේ පණිවිඩය අපට මතක් කරනවා බාහිර අරමුණු වලට හසු වෙන්නේ නැතුව බාහිර අරමුණු ඔස්සේ හඹාගෙන යන්නේ නැතුව තමන්ව සුරක්ෂිත කර ගනිමින් තමන්ගේ ආධ්‍යාත්මය පරිස්සම් කර ගනිමින් ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නු විමුක්තිය කරා පැමිණෙන ආධ්‍යාත්මික පිළිවෙතක් ක්‍රමානුකූලව ගිහි ජීවිතයට පවා හුරු කරගන්න විදිහ පිළිබඳ බුද්ධ දේශනාව අපට අනුශාසනා කරනවා. ඒ අනුශාසනාව තුළ ජීවිතේ ගලප ගන්න ශ්‍රාවකේ හැම වෙලාවකම බාහිර අරමුණු ඔස්සේ තමන්ව කඩා වැටෙන්න නොදී තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය බිඳ වැටෙන්න නොදී ඉතා පරිස්සමින් ඉදිරියට ආධ්‍යාත්මය සුරක්ෂිත කර ගනිමින් ගමන් කරන වැඩපිළිවෙලකට අවතීර්ණයේ විය යුතුය. එතකොට එවැනි ජීවිතයකට අවතීර්ණයේ වෙච්ච ශ්‍රාවකෙක් බුද්ධ දේශනාව පෙන්වන්නේ මාර්යාට හසු වෙන්නේ නැහැ කියලයි. බුදුරජාණන් වහන්සේ ඇසකනනාසේ දිවකය මනස කියන ආයතන 6 හරහා පංච ඉන්ද්‍රියන් හරහා පුද්ගලයාගේ අභ්‍යන්තරය කෙලෙස් ඔස්සේ බැස ගන්නා විදිය පිළිබඳ අපට මනාව පැහැදිලි කරලා තියෙනවා. උන්වහන්සේ අපට දේශනා කරනවා බාහිර ලෝකයේ සමග ගැටෙන්නේ නැතුව
බාහිර ලෝකෙ ඉතා පරිස්සමෙන් ඇසුරු කරමින් අධ්‍යාත්මය සුරක්ෂිත කරගන්නේ කොහොමද කියන පණිවිඩය. එතනදී බුදුරජාණන් වහන්සේ අපට මතක් කරන්නේ රූප නොදක ඉන්න කියලා. ශබ්දහන් නැතුව ඉන්න කියලා බුද්ධ දේශනාව අපට අනුශාසනා කරන්නේ නැහැ. ගඳ සුවඳ දැනෙනකොට ඒ ගඳ සුවඳ විඳින්නේ නැතුව නහය වහගන්න වැඩපිළිවෙලක් අපට උගන්වන්නේ නැහැ. ආහාර දකින්නකොට ඒ ආහාරවලට රුචිකමක් දක්වන හිත තුළ ආහාර අනුභව නොකර ඉන්න කියලා අපට උගන්වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සැබෑ ඉන්ද්‍රියන් ඔස්සේ ගොඩනගා ගන්න භාවනාව කන්නේ නැතුව ඉන්න එක තුලවත් අඳින පළඳින දේවල් අතහැරලා දැමීම තුලවත් රූප දකින් නැතුව ඉන්න එක තුලවත් ශබ්දහන් නැතුව ඉන්න එක තුලවත් ගොඩනැගෙන විදිහේ ආධ්‍යාත්මයක් නිමේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ. උන්වහන්සේ අපට පෙන්වා දෙන්නේ පින්වත්නි දකින රූපයේ කෙරෙහි මනාප බවක් හෝ අමනාප බවක් හදාගන්නේ නැතුව මනාප බවක් ඇති වුණත් අමනාප බවක් ඇති වුණත් ඒ මනාප බව හෝ අමනාප බව ඔස්සේ ජීවිතය ඉදිරියට පවත්වන්නේ නැතුව මනාප බව උපන්නානම් උපන් මනාප බව දැනගෙන තව විදිහකින් කිව්වොත් අමනාප බවක් උපන්නානම් උපන් අමනාප බව දැනගෙන මනාප දේ කෙරෙහි විශේෂ ඇලීමක් හෝ අමනාප දේ කෙරෙහි විශේෂ ගැටීමක් හෝ හදාගන්නේ නැතුව ආධ්‍යාත්මික ජීවිතයේ ඉදිරියට පවත්වන විදිහයි අපට බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. දැන් කෙනෙක් අහන්න පුළුවන් හොඳයි අත්දකින්න ලෝකයක් එක්ක මනාපයක් හෝ අමනාපයක් හදාගන්නේ නැතුව මොන වගේ තැනකද ජීවිතේ පවත්වන්නේ කියලා. ඇත්තටම මනාප බවක් හෝ අමනාප බවක් හදාගන්නේ නැතුව ජීවිතේ පැවැත්විය යුතු ශාන්ත ප්‍රණීත තැනක් තියෙනවා පින්වත්නි. ඒ ශාන්ත වූ ප්‍රණීත වූ තැන තමයි උපේක්ෂාව. ඒ උපේක්ෂාව ශාන්තයි ප්‍රණීතයි. ඒ ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාව තුළ අපේ ආධ්‍යාත්මය ගොඩනගා ගන්න අපිට පුළුවන් වුණොත් අර මනාප අමනාප බව කෙරෙහි අපේ හිත බැඳී යාමක් හෝ ඇලියාමක් හෝ ගැටියාමක් පවත්වන්නේ නැතුව ඒ ශාන්ත ප්‍රණීත උපේක්ෂාව තුළ හිත පිහිටන්න පටන් ගත්තොත් අර මනාප අමනාප බව බැහැර වෙලා යනවා. එහෙමනම් අපට උගන්වන්නේ රූප දකිනකොට ඒ දකින රූපය මනාප බවක් උපන්නනම් ඒ බව දැනගන්න පින්වත්නි. සාමාන්‍ය ජීවිතයක් ගත කරන කෙනෙකුට දකින රූප කෙරෙහි මනාප බවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම දකින රූප කෙරෙහි යමනාප බවක් ඇති වෙන්නත් පුළුවන්. දකින සිද්ධාමයේ ඔස්සේ මනාපමනාප දෙකම සම්මිශ්‍රණයේ වෙච්ච තත්වයක් අත්දකින්නත් පුළුවන්. අහන දේවල් ඔස්සේ මනාප බවක් හෝ අමනාප බවක් තව විදිහකින් කිව්වොත් කැමැත්තක් හෝ අකමැත්තක් ඔබේ හිත තුළ උපදින්න බැරි කමක් නැහැ. එහෙම උපදින එක ධර්ම මාර්ගයට හෝ සාමාන්‍ය ජීවන චර්යාවෙන් එහා ගිය අසාමාන්‍ය තත්වයක් හෝ නිමේ. ධර්ම මාර්ගයට ඒක විශාල බාධාවකුත් නෙමෙයි. උන්වහන්සේ කියනවා මනාප බවක් හෝ අමනාප බවක් ඇතිවීම අතිශය සාමාන්‍ය තත්වයක් පින්වත්නි. ඒ අතිශය සාමාන්‍ය තත්වය ඔස්සේ අපේ ජීවිතේ පවත්වනවා නම් ඒ අපේ ජීවිතේ පවත්වන සාමාන්‍ය තත්වය ඔස්සේ ඔබ බුද්ධ ශ්‍රාවකෙක් විදියට දැනගත යුතුයි මගේ හිතේ මනාපයක් උපන්න නේද කියලා. මගේ හිතේ දකින දේ කෙරෙහි අමනාපයක් උපන්නා නේද කියලා ඔබ දැනගත යුතුයි. ඒ පිළිබඳ ඔබ තුළ සංවේගයක් සංවේදීකමක් ඇති කරගත යුතුයි. ඒ සංවේදීකම ඇති කරගෙන උපන් මනාප බවත් අමනාප බවත් තුළ ආවේනික දෙයක් තියෙනවා. ඒ ආවේනික දේ ඔබ කල්පනා කළ යුතුයි. මොකක්ද පින්වත්නි උපන් මනාපයක් තුළ හෝ උපන් අමනාපයක් තුළ පවතින ආවේනික දේ කුමක්ද? උපන් මනාප දේ තුල හෝ උපන් අමනාප දේ තුල ආවේනික දේ තමයි සංකත භාවය. සංකත කියන්නේ සකස්සුණු දෙයක්මයි. ඒ වගේම ඕලාරික දෙයක්, ගොරෝසු දෙයක්. ඒ වගේම තමයි ඔබට ඇති වෙච්ච මනාප අමනාප බවට හේතු වෙච්ච ඇහිම් මාත්‍රය හෝ දැකීම් මාත්‍රය හෝ දැනීම් මාත්‍රය හෝ සිතීම් මාත්‍රය පටිච්ච සමුප්පන්නව ඇති වෙච්ච ක්‍රියාවලියක් තියෙන්නේ.
ඔබ තුලත් මේ මොහොතේ පටිච්ච සමුප්පන්නව ඇතිවෙච්ච ක්‍රියාවලියක්මයි තියෙන්නේ ඔබේ ඇසට යමක් දැක්කා නම් ඔබ දැකලා තියෙන්නේ ඔබේ ඇසයි රූපයයි මුණ ගැහිලා ඒ දෙකම ඇතිවීම තුලම ඔබේගේ අභ්‍යන්තරයේ තුල චක්කු විඥානය කියලා ස්වභාවයක් ඇති වෙලා තියෙනවා ඒ කියන්නේ ඇස කියන්නේ රූපයට අයිති දෙයක් ඒ වගේම බාහිර රූප කියන්නේ රූපයට අයිති දෙයක් ඒ කියන්නේ රූපය කියලා කියන්නේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු කියන සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක් එතනම සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයට විශාල දෙයක් කරන්න බෑ පින්වත්නි සතර මහා ධාතුන්ගෙන් හටගත් රූපයට ඔබ හිතන විදිහේ සංකීර්ණ ක්‍රියාවලියක් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ ඇත්තටම ඇස කියන්නේ කණ්ණාඩියක් වගේ දෙයක් ඒ ඇසට හසු වීම තුළ ඔබගේ අභ්‍යන්තර නාම ධර්මයන්ගේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් නැති වුණොත් ඇහැ ළඟට එන රූපේ ඔබට පේන්නේ නැහැ ඒකයි ඇහැ ළඟට එන සියලු රූප ඔබට මුණ ගැහෙන්නේ නැත්තේ ඕලාරික රූපේ විතරක් ඕලාරික ඔබ ගන්න රූපේ විතරයි ඒ රූපය ඔස්සේ ඇති වෙන නාම ධර්මයන්ගේ ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම සිද්ධ වෙන්නේ ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වුණ නිසා තමයි ওই රූපේ ඔබ දැකලා තියෙන්නේ කනයි ශබ්දයයි කනේ විඥානීය නම් වූ සෝත විඥානීය කියන විඥානීය මැදිහත් වීමකුත් තියෙන නිසා තමයි ඔබට සමහර අත්දැකීම් ඔස්සේ ශබ්ද ඇහෙන්නේ එමනම් ඒ ඇසීම නිසාම තමයි ඒ තුන එකතු වීම මුල් කරගෙන ඇති වෙන ස්පර්ශයත් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙන පස්ස පච්චයා වේදනා ස්පර්ශ වීම හේතුව කරගෙන ඇති වෙන ඵලය තමයි විඳීම කියලා කියන්නේ ඇස මුල් කරගෙන ඇහැයි රූපයයි ඇහි විඥානයයි කියන තුන ඒකරාශී වීම ස්පර්ශේ නම් ඒ ස්පර්ශ වීමම හේතුවක් කරගෙන ඵලයක් නිර්මාණය වෙනවා ස්පර්ශේ නිසා විඳින්න පටන් ගන්නවා ඒක මනාප බව මුල් කරගත් විඳීමක් වෙන්නත් පුළුවන් අමනාප බවක් මුල් කරගෙන ඇති වෙන විඳීමක් වෙන්නත් පුළුවන් මනාප අමනාප දෙකම සම්මිශ්‍රණේ වෙච්ච විඳීමක් වෙන්නත් බැරිකමක් නැහැ එමනම් මේ ඇතිවෙච්ච ක්‍රියාවලිය හේතුඵල සහිතව ඇතිවෙච්ච දෙයක් කියලා ඔබ දකිනවා මනසින් අන්නේ දකින්නකොට මනාප බවක් උපන්නා නම් ඒ මනාප බවත් ප්‍රහාණය වෙනවා නිරුද්ධ වෙනවා අමනාප බවක් උපන්නා නම් අමනාප බවත් නිරුද්ධ වෙලා යනවා හරියට මනාප මනාප බව නිරුද්ධ වෙලා අසුරු සැනක් ගහන මොහොතකින් ඒ කියන්නේ හයිය තියෙන මිනිස්සෙක් ඇඟිලි දෙකක් අල්ලගෙන තට්ටු කරනවා වගේ ඊටාම ස්වල්ප වේලාවකින් මනාප මනාප බව දුරු වෙලා උපේක්ඛාසටාති උපේක්ෂාව තුල පිහිටනවා අන්නේ උපේක්ෂාව හරිම ශාන්තයි හරිම ප්‍රණීතයි ඒ ප්‍රණීත උපේක්ෂාවකට හිත පවත්ව ගන්නේ ඒ දැකපු දේ අහපු දේ දැනුණු දේ ඒ සියලු දේවල් තුල හේතුඵල භාවයත් ආවේනික ඕලාරික භාවයත් සංකත භාවයත් සකස්සුණු භාවයත් කල්පනා කරනකොට එහි යථාර්ථ කාරණේ වැටහෙන්න වැටහෙන්න ඒ ගැඹුරු අවබෝධයේ කෙරෙහි උපේක්ෂාව කෙරෙහි ඔබේ හිත පිහිටනවා. එහෙම හොයනකොට තේරෙනවා අපි හිතපු තරම් අපේ මනස ගොඩනගාගත්ත තරම් වටිනා දෙයක් නෙමෙයි මේ කියලා. දැන් අපි සමහර වෙලාවට වටිනාකම් දෙනවා නොවටිනා දේවල් වලට ඕනෑවට වඩා වටිනාකම් දෙනවා. ඒ ඕනෑවට වඩා වටිනාකම් පින්වත්නි සාමාන්‍ය මිනිස්සෙක් දෙන්නේ එහි ආවේනික தત્ත්වය ගැන මේ මිනිස්යාට හරියට අවබෝධයක් නැතිකම නිසායි. එයා දන්නේ මේ කතාවේ සත්‍ය වූ නිවැරදි කතාව පිළිබඳ එයාට හැඟීමක් නැහැ. එයා හිතාගෙන ඉන්න දේ නෙමෙයි ඇතුලේ තියෙන ඇත්ත. නමුත් එයා බැලූ බැල්මට පේන දේට වඩා වෙනස් ඇත්තක් මේක ඇස්සේ තියෙනවා කියලා එයාට තේරෙන්නේ නැහැ. එයා හිතන්නේ බැලූ බැල්මට පේන එකම තමයි ඇත්ත කියලා. එහෙම ඇත්ත කියලා හිතෙනකොට මේ මනාප මනාපකම් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඇත්තම ඒක තේරුම් ගන්නකොට යාගේ හිත උපේක්ෂාවකට මැද තැනකට හිතපත් වෙන්න පටන් ගන්නවා. මේ මැද තැනකටපත් වෙන්න ඒ දකින දේ ආවේනික தත්ත්වය ඇත්ත කතාව කල්පනා කරලා බලනවා. ඕලාරික දෙයක් මම දැක්කේ, පටිච්ච සමුප්පන්න දෙයක් මම දැක්කේ, ඒ වගේම සංකතයක් සකස් වෙච්ච දෙයක් මේක හේතුන් නිසා සකස් වෙච්ච දෙයක්මයි කියලා දකිනකොට අර මනාපමනාපකම් දුරු වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔබ මගුල් ගෙදරකට ගියා කියලා හිතන්න. ඔබ මගුල් ගෙදරකට ගියාට පස්සේ
ඒ මඟුල් ගෙදරකට තව ඇවිල්ලා ඉන්න පුළුවන් බොහොම ලස්සනට ඇඳුම්මා ඉත්තම් පැලඳගත් බොහොම රූප සම්පන්න කාන්තාවක් ඇවිල්ලා හිටිය කියලා හිතන්න. එතකොට එයා දිහා බැලූ බැල්මට වටිනාකමක් පේන්න තියෙනවා. ඊට පස්සේ ඔබ මනසින් කල්පනා කරන එයා දාගෙන ඉන්න මාලයේ මේ තරම් වෙන්න ඇති. එයා ඇඳගෙන ඉන්න සාරිය මෙන්න මේ වගේ ගණම්බලට යටත් වෙනවා ඇති. එයා හදාගෙන ඉන්න කොණ්ඩමෝස්තරයේ මෙන්න මේ අහවල් තැන් වලින් මේ වගේ මුදලකට තමයි එයා කරගන්න ඇත්තේ. එයා දාගෙන ඉන්න පාවහන් යුගල මේ තරම් වටිනවා ඇති. ඒ වගේම එයාගේ අතේ තියෙන බෑග් එක මේ තරම් වටිනවා ඇති කියලා ඔබ මනසින් උපකල්පන ටිකක් හදා ගන්නවා කෙනෙක් දිහා බැලුවහම. ඊට පස්සේ ඔබට ඔබ ළඟ ඉන්න කෙනෙක් කියනවා එයා ඔහොම හිටියට එයා හතර වටේටම ණයයි. ඔය ඇඳගෙන ඉන්න ඇඳුමත් මං හිතන්නේ අහවලාගෙන් ගන්න ඇත්තේ. ඔය අතේ තියෙන බෑග් එකත් එයාගේ මෙන්න මේ කෙනාගෙන් තමයි එයා ඕක ගන්න ඇත්තේ. ඔය සෙරෙප්පු දෙකත් එයාගේ නෙමෙයි එයා වෙන කෙනෙක්ගෙන් ගත්ත දෙයක්. ඔය සාරියත් එයා කුලියට ගත්ත ඇඳුමක්, ණයට ගත්ත ඇඳුමක්. මේ විදිහට අර ඇත්ත කතාව ළඟ ඉන්න කෙනෙක් එයාගෙන දන්න කෙනෙක් කියනවා. එතකොට අර වටිනාකමක් සහිතව අපි ආරෝපණය කරන පුද්ගලයා කෙරෙහි ඇතිවෙච්ච වටිනාකම වේගෙන් අඩු වෙන්න පටන් ගන්නවා. ඇයි ඒ? එයා බැලූ බැල්මට පෙනුණු කතාව නෙමෙයි ඇත්ත කතාව. ඇත්ත කතාව වෙන කතාවක්. ඒ ඇත්ත කතාව වෙන කතාව එයා දැනගන්නකොට අර මුලින් දුන්න වටිනාකම අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට අපිත් මේ දකින දේ කෙරෙහි, අහන දේ කෙරෙහි, දැනෙන දේ කෙරෙහි, හිතුණු දේ කෙරෙහි නොවටිනා දෙයකට වටිනාකම් දෙන්න යාම නිසා අපේ හිතේ මනාපමනාපකම් ඇති වෙනවා. ඇත්තටම මේ ඇත්ත කතාව හරියට අර ළඟ ඉන්න කෙනා කියලා දුන්නා වගේ යාගේ සාරිය මෙහෙම ගත්ත එකක්, එයාගේ මාලේ අහවල් තැනින් ගත්ත එකක්, එයාගේ සෙරෙප්පු දෙක ණයට ගත්ත එකක්, එයාගේ ඇඳුම් ආයිත්තන් මෙන්න මේ විදියට එයා දාගෙන ඉන්න මාලේ වාර රත්තරන් කියලා හිතුවට ඒක රත්තරන් නෙමෙයි, ඒක එච්චර වටින් නැති එකක් කියලා අර ළඟ ඉන්න කෙනෙක් ඇත්ත කතාව කියලා දුන්නාම අර දුන්න වටිනාකම අඩු වුණා වගේ ඔබ දකින දේ, අහන දේ, දැනෙන දේ, හිතන දේ කෙරෙහි මේක සකස් වෙච්ච දෙයක් නේද? මම මෙහෙම හිතුවට මේ හේතුඵලවල එකතුවක් නේද? ඕලාරික දෙයක් නේද කියලා ඒක ඇත්ත කතාව දකින්නකොට ඔබ ඊට දුන්න මනාපකම, ඔබ ඊට දුන්න ඒක ගොරෝසු දෙයක් නම්, ගැටෙන සහිත දෙයක් නම්, ඒකට දුන්න අමනාපකම බැහැර වෙලා යන්න පටන් ගන්නවා. ඒ මනාපමනාපකම් බැහැර වෙලා යනකොට අපි මුලින් මතක් කළා ශාන්ත වූ, ප්‍රණීත වූ යම් උපේක්ෂාවක් ඇද්ද අනේ උපේක්ෂාව තුල හිත පිහිටන්න පටන් ගන්නවා. අන්න ඒ විදියට ලෝකේ යථාර්ථයට විවෘත වෙන විදිහ තමයි අපට බුදුරජාණන් වහන්සේ නමක් උගන්වන්නේ. පින්වත්නි, මේ ලෝකේ යම් කෙනෙකුට මේ දුක ඉවර කරගෙන චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තැනට හිත හදාගන්න අවශ්‍යයි නම් අද රාත්‍රියේ මේ ලක්හඬ ගුවන් විදුලිය ළඟ යම් කෙනෙක් මේ හිත හදාගන්නම අදහසින් මේ ධර්ම කතාව අහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. දැන් එහෙම කෙනෙකුට අවංකව හිත හදාගන්න උවමනාවක්, හිත හදාගන්න කැමැත්තක් පවතිනවා නම් එවැනි හිත හදා ගැනීමක් පවතින ශ්‍රාවකෙක් එයාගේ අභ්‍යන්තරය තුළ දැඩි ලෙස අවධානය යොමු කරගත යුතු විශේෂ පරාසයක් තියෙනවා. එක සීලයකට එහා ගිය, ඒ වගේම බුද්ධ පූජාවකට එහා ගිය, වත්පිළිවෙත් ටිකකට එහා ගිය ඉතා ඍජු වැඩපිළිවෙලක්. අන්නේ ඍජු වැඩපිළිවෙල තුල දායාද වන ශ්‍රාවකෙක් හැම වෙලාවකම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්න මේ නිර්මල බුද්ධ වචනයත් එක්ක ගනුදෙනුව හදා ගන්නකොට එයා තුල පරිපූර්ණ අවබෝධයක් සකස් විය යුතු ඉතා සුන්දර ධර්මකාරණයක් තියෙනවා. ඒ සුන්දර ධර්මකාරණී බුදු කෙනෙක්ගේ මුවමණ්ඩලින් පමණක් විවෘත වෙන ධර්මතාවයක්. ඒ තමයි පින්වත්නි, යම් ශ්‍රාවකෙක් සීලයක් දියුණු කරනවා නම්, ගුණධර්මයක් දියුණු කරනවා නම්, බුද්ධ පූජාදී වත්පිළිවෙත් සමග ඔහුගේ ගනුදෙනුවක් පවතිනවා නම්, එවැනි ගනුදෙනුවක් පවතින ශ්‍රාවකෙක් හැම වෙලාවකම බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ලද පඤ්චස්කන්ධ ලෝකයේ පිළිබඳ ගැඹුරු අවබෝධයක් හදා ගන්න ඕන. දැන් අපි වුණත් දේශනා කරන විවිධ තැන්වලදී මේ පංච උපාදානස්කන්ධ දුක පිළිබඳ
කොහොමද බුද්ධ ශ්‍රාවකේ ගැඹුරු අවබෝධයක් හදාගන්නේ කියන කාරණේ පිළිබඳ නානා පරයයන් දේශනා කරලා තියෙනවා. ඒ වගේම විවිධ ස්වාමීන් වහන්සේලා මේ පිළිබඳ කතා කරනවා. මේ පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කර ගැනීම පිළිබඳ පැහැදිලි කරන ඕනෑම ස්වාමීන් වහන්සේ නමක් හෝ ගිහියෙක් හෝ වේවා ඒ ගිහි ශ්‍රාවකයා හරි පැවිදි කෙනා හරි කියද්දී ඒ පණිවිඩය ඒ කියන කෙනා නානා පරයයන් කියන්න පුළුවන්. හැබැයි හමාර වෙන්න ඕන පංච උපාදානස්කන්ධ දුක අවබෝධ කර ගැනීමෙන්මයි. මොකද කවුරු හරි කෙනෙක් කියනවා නම් පංචස්කන්ධ දුක අවබෝධ කරගන්න නැතුව බුදු කෙනෙක්ගේ ධර්මය ප්‍රායෝගිකව හුරු කරගන්න පුළුවන් මම එහෙම එකක් දන්නවා කියලා කියනවා නම් ඒක වෙන්න බැරි කතාවක්. නේතං තානං විජ්ජති ඒක වෙන්න බැරි කතාවක්. හැම වෙලාවකම හේතුඵල සහිතව මේ පංචස්කන්ධ ලෝකය දුක ගැට ගැහෙන විදියත් මේ දුක ලිහෙන විදියක් කල්පනා කරන ශ්‍රාවකේකුටමයි පින්වත්නි මේ කියන සම්බුද්ධ වචනේ මුල් කරගත්ත මේ වැඩපිළිවෙල ප්‍රායෝගිකව හුරු කරන්න පුළුවන් වෙන්නේ. දැන් සාමාන්‍ය කතාවක් තියෙනවා බුද්ධ දේශනාවල දැන් බල්ලෙකුට ගලක් ගැහුවාන් පස්සේ බල්ලෙක්ගේ ගලට ප්‍රතිචාර දක්වන විදිහක් තියෙනවා. බල්ලෙකුට ගලකින් ගැහුවාම එක්ක ඒ බල්ලා දුවනවා එකෝ වෙනත් ඊටාම ස්වල්ප ප්‍රතිචාරයක් ඒ බල්ලා ඒ ගලට දක්වන්න පුළුවන්. හැබැයි සිංහේකුට ගලක් ගැහුවොත් එහෙම සිංහේ කීට වඩා ටිකක් බුද්ධිමත් තැනකළු ඉන්නේ සිංහේ කී බලනවලු ඒ ගල ආපු දිශාව. දැන් ප්‍රඥාවන්තයෙක් හැම වෙලාවකම අද්දකින සීමාව කියන ධර්මකාරණයක් ඔස්සේ වුණත් ඒ සීමාව තුලම නතර වෙන්නේ නැහැ. ඒ සීමාව පෙන්වා දෙන මායිම පිළිබඳ ඒ සීමාව විවෘත කරන දොරටුව පිළිබඳ ඒ සීමාව මතු කරන ධර්මකාරණා පරාසය පිළිබඳ අවබෝධයෙන් විමසිල්ලෙන් ගවේෂණය කරන්න පටන් ගන්නවා. අනේ එවැනි ගවේෂණයක් තියෙන ශ්‍රාවකයාට කියනවා ප්‍රඥාවන්තයා කියලා. අනේ එවැනි ප්‍රඥාවන්තයෙකුට පමණක් ගෝචර වෙන ධර්මයක් තමයි බුදු කෙනෙක් අපට මතක් කරන්නේ. ඒතට එවැනි ප්‍රඥාවක් අවදි කරගන්න කල්පනා කරන ශ්‍රාවකෙක් ඉන්නවා නම් එයා හැම වෙලාවකම පංචස්කන්ධ ලෝකය පිළිබඳ අවබෝධයක් හදාගන්න එක ඉතාම වැදගත් කාරණයක්. මේකට හරි ලස්සන දේශනාවක තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ සමග කොට්ටිත මහරහතන් වහන්සේ අතර ඇති වෙන ඉතාම සුන්දර ධර්ම සාකච්ඡාවක්. කොට්ටිත හාමුදුරුවෝ සාරිපුත්ත මහරහතන් වහන්සේ ළඟට ඇවිල්ලා උන්වහන්සේකින් විමසනවා එවත් සාරිපුත්තයන් වහන්ස සීලයක් දිනු කරන සීලයකින් නැගී හිටිය සීලයක් තුල දායාද වුණු සීලයක් Tamange ජීවිතයේ ආවේනික කොටසක් කරගත් භික්ෂුවක් විසින් කුමන ධර්මයක් ඉන් අනතුරුව විමසන්න අවශ්‍යයිද කියන කාරණේ. දැන් අද මේ දේශනාව සීලයක් දිනු කරන දිවිහිමියෙන් පන්සිල් ටික රකින දිවිහිමියෙන් පෙහෙවස් සමාදන් වෙන ජීවිතේ ගියත් සීලයට කැළලක් වෙන්න දෙන්නේ නැති කෙනෙක් අහගෙන ඉන්න පුළුවන්. අන්න එවැනි කෙනෙකුට මේ කතාව ඉතා වැදගත්. හේතුව තමයි කොට්ටිත හාමුදුරුවෝ සාරිපුත්තයන් වහන්සේගෙන් විමසන්නේ සීලයක් දිනු කරන කෙනෙක් කුමන ධර්මයක් ඊළඟට විමසන්න ඕනද. දැන් මේ කාරණෙන් අපට තේරෙනවා සිල්වත් කෙනෙක් වුණත් මෙන්න මෙපමණකින් ධර්මකාරණේ විමසන්නේ නැත්නම් එයාට එයා හිතන විදිය ආධ්‍යාත්මයක් විවෘත කරගන්න ලැබෙන්නේ නැහැ කියන කතාව. දැන් බලන්න සාරිපුත්තයන් වහන්සේගේ උත්තරේ කුමක්ද කියලා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ කොට්ටිත හාමුදුරුවන්ව මතක් කරනවා එවත් කොට්ටිතයන් වහන්ස සීලයක් දිනු කරන සිල්වත් ශ්‍රාවකෙක් විසින් ඊළඟට ඒක සීලෙන් පස්සේ එයා කල්පනා කරන්න ඕන පංචඋපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් gaduwak වශයෙන් හුලක් වශයෙන් පීඩාවක් වශයෙන් ආබාධයක් වශයෙන් අනුන්ට අයත් දෙයක් වශයෙන් ශූන්‍ය දෙයක් වශයෙන් අනාත්ම දෙයක් වශයෙන් නුවණින් විමසන්න ඕන කියනවා. දැන් බලන්න හරි ලස්සනයි. සීලයක් දිනු කරන කෙනෙක් එතනින් පස්සේ වඩන්න ඕන කුමන ධර්මයක්ද කියලා අහනකොට සාරිපුත්තයන් වහන්සේගේ උත්තරේ වෙන්නේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් අනිච්චතෝ දුක්ඛතෝ දුකක් වශයෙන් රෝගතෝ රෝගයක් වශයෙන් ගණ්ඩතෝ gaduwak වශයෙන් සල්ලතෝ හුලක් වශයෙන්
පීඩාවක් වශයෙන් ආබාධයක් වශයෙන් අනුන්ට අයත් දෙයක් වශයෙන් ශූන්‍ය දෙයක් වශයෙන් අනාත්ම දෙයක් වශයෙන් නුවණින් විමසන්න ඕන කියනවා. අන්න ඒ විදිහට නුවණින් විමසනකොට අනිච්චතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරොන්තෝ සෝතාපට්ටි පලං සච්චිකරොන්ති තෝති. දැන් මේ දේශනාවේ තියෙනවා යම් කෙනෙක් ඒ විදිහට පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් එවැගේම දුකක් වශයෙන් gaduwak වශයෙන් උලක් වශයෙන් පීඩාවක් වශයෙන් ආබාධයක් වශයෙන් අනුන්ට අයත් දෙයක් වශයෙන් ශූන්‍ය දෙයක් වශයෙන් අනාත්ම දෙයක් වශයෙන් නුවණින් විමසුවොත් අන්න එවැනි නුවණින් විමසීමක් තියෙන ශ්‍රාවකයා සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරනවා කියලා. එහෙමනම් සීලයක් දියුණු කළා කියලා සෝතාපට්ටි ඵලය ධර්මී ස්ථාවර භාවයේ සාක්ෂාත් කරගන්න ලැබෙන්නේ නැහැ. එහෙමනම් අපට පැහැදිලි යම් ශ්‍රාවකෙක් ධර්මීය තුල ස්ථාවර වෙනවා නම් ධර්ම මාර්ගයේ ස්ථාවර කරගන්න යම් ශ්‍රාවකයෙකුට කැමැත්තක් තියෙනවා නම් එවැනි කැමැත්තක් තියෙන ශ්‍රාවකෙක් පංචස්කන්ධ ලෝකය ආවේනික ස්වභාවයේ කල්පනා කරන්න බෝන. දැන් සමහර අය කියනවානේ දැන් අපි මෙච්චර සිල් රකින්නවා අපි මෙච්චර බණ අහනවා හාමුදුරුවනේ හැමදාමත් අපි බණ අහනවා පුළුවන් වෙලාවට. ඉතින් මෙච්චර බණ අහන අපිට ඇයි මේ ධර්මය අවබෝධ වෙන්නේ නැත්තේ? අපි හැමදාමත් පන්සිල් කඩන්නේ නැහැ. නමුත් භාරතේ පන්සිල්වත් නැති කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා සමහර වෙලාවට එක බණයි දෙකයි අහන්නේ ධර්මකාරණා කීපයයි විමසන්නේ කීපය තුලම යා නිකලස් වෙනවනේ. දැන් ඒකට ඒ අය ධර්මකාරණා දන්නායිනේ මේ කතාව අපිට කියන්නේ. එතකොට ඒ අය අපිට ඒකට උදාහරණ පවා කියනවා. දැන් උදාහරණයක් විදිහට අපිම කල්පනා කරලා බලමු. දැන් සරකාණි කියන ශාක්‍යයා ඔහුගේ ජීවිතය තුල සීලයක්වත් තිබුණේ නැහැ. ඔහුගේ පෙර ජීවිතේ ගත්තාන් පස්සේ බොහෝ අඩුපාඩු සහගත කතාන්දර ගොඩක් ඔහුගේ ජීවිතේ තිබුණා. භාරතීය සමාජයේ බුදුරජාණන් වහන්සේ සරකාණි සුගතිය ගියා කියනකොට පවා විරෝධයක් මතුවෙන තරමට ඔහු ජීවිතේ කැළැල් කරගත් කෙනෙක්. ජීවිතේ බොහෝ ප්‍රශ්නවලට ජීවිතේ බොහෝ හැලහැප්පිලිවලට මුහුණ දුන්න කෙනෙක්. ජීවිතේ පන්සිල් කඩාගත් කෙනෙක්. උදාහරණයක් විදියට ඔහුගේ ජීවිතේ පුරුද්දක් විදියට තිබුණ දෙයක් තමයි නිතර මදුවිත තොලගාන එක. එහෙමත් නැත්නම් අපේ ගමේ කතාවෙන්න කියනවා නම් ටිකක් බේබදු කම් වලට බර මිනිස්සෙක් නිතර මත්පැන් පානය කරපු මිනිස්සෙක්. ඔහු සමහර වෙලාවට ඒකට කොයිතරම් ඇබ්බැහි වෙලා හිටියද කියනවා නම් සමහර වෙලාවට ඔහු කානුවලත් වැඩිලා ඉන්නවලු. ඉතින් මේ විදියට අපගාමී චර්යා බොහෝමයක් තිබුණු බොහෝ පිරිහිච්ච කාරණාවලින් පිරිච්ච සරකාණි කියන ශාක්‍යයා මිය ගියා එක දවසක. මිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සරකාණි ශාක්‍යයා සුගතිය ගියා කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේම දේශනා කරලා තියෙනවා දුසිල්වතෙකුට, ඒ කියන්නේ පන්සිල්වත් එයාගේ ජීවිතේ නැත්තම් ඒ පන්සිල්වත් නැති ජීවිතයක් උරුම කරගත්ත මිනිස්යාගේ ජීවිතේ මරණාසන්න මොහොතේ සිහි මුලා වෙනවා. සිහි මුලා වෙලා මිය යාම නිසාම ඔහුට තමන්ගේ ආධ්‍යාත්මියත් මගහැරිලා තමන්වත් මගහැරිලා ඔහු ඒකාන්ත වශයෙන්ම දුගතියට යනවා කියලා. ඒක සිල්වතාගේ සීල සම්පත්තියට පරිබාහිර වූ දුසිල්වතාගේ සීල විපත්තියක් කියනවා. එතකොට මේ සීල විපත්තිය බලපාලා දුගතිය යනවා කියපු භාග්‍යවතුන් වහන්සේම සරකාණි කියන ශාක්‍ය වංශයට අයිති පුද්ගලයා හොඳට මත්ද්‍රව්‍ය පානය කරපු කෙනෙක්. ඔහු ඊයේත් බීලා හිටපු කෙනෙක්. ඔහු සුගතිය ගියා කියලා කියනවා. මේ කතාව ලැබුගින්නක් වගේ පැතිරෙනකොට මහානාම කියන ශාක්‍යයා තමයි බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ, ස්වාමීනි ඔබ වහන්සේ මේ වගේ කතාවක් කිව්වා කියලා මේ ಭಾರತයේ ප්‍රචාරයක් යනවා. ඔබ වහන්සේ මෙහෙම කතාවක් කියන්න සමහරට නැතුව ඇති. ඔබ වහන්සේට විරුද්ධකම් කරන විරුද්ධ මතයක් දරන අය ගොඩනගපු එකක් වෙන්නත් පුළුවන්. මොකද්ද සරකාණි ශාක්‍යයා සුගතිය ගියා කියන කතාව? ස්වාමීනි ඔහු නිතරම මේ මද්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්, මත්පැන් වලට ඇබ්බැහි වෙලා හිටිය කෙනෙක්. එවැනි කෙනෙක් කොහොමද සුගතිය යන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සරකාණි ඊ මං මුණ ගැහින්න ආවා, ඊ හවස මුණ ගැහින්න ආවා. ඒ මුණ ගැහින්න ඇවිල්ලා ඔහු මාත් එක්ක කතා කළා කියනවා. එතකොට මහානාම කියනවම් නෑ, ඊ උදෙත් මම දැක්කා. ඊ උදෙත් ඔහු ඉතා දරුණු විදියට සිහි විකල් වෙලා හිටියේ. කියන්නේ ඊ උදෙත් එයා
හොඳටම මද්ද්‍රව්‍ය මදු විත තොලගාගෙන ඉඳලා තියෙන්නේ. එතකොට මේ විදියට මත්පැම් පරිහරණය කරන කෙනෙක් කොහොමද සුගතිය යන්නේ? උනාංශ කියනවා ඊයේ මහානාම සරකාණි මාව මුණ ගැහෙන්න ආවා. මුණ ගැහෙන්න එනකොට යා හොඳ සිහි කල්පනාවෙන් හිටියා ඊයේ හවස. ඒ සිහි කල්පනා විඳෙද්දී මාත් සමග ඉතා ප්‍රියමනාප කතාවක යෙදුණා. ඒ ප්‍රියමනාප කතාවක යෙදුණු සරකාණි මම්මේ කියන ධර්මයේ ඉතා සාවධානව විමසිල්ලෙන් අහගෙන හිටියා. ඔහුට ඒ වෙලාවේ ඔහු ගත කරපු ආස්වාදයේ ගැන යම් කලකිරීමක් බිඳවැටීමක් තිබුණා. පසුතැවීමක් තිබුණා. ඔහු මං කියන දේශනාවට තවදුරටත් කන් දුන්නා. ඔහු සෝතාපන්න වුණා කියනවා. ඔහු නැගිට්ටේ කවදාවත් පන්සිල් කඩන්නේ නැති ශ්‍රාවකෙක් විදියට. එතනින් පස්සේ ඔහු මිය ගියේ කියනවා. එතකොට එතනින් පස්සේ මිය ගිය නිසා ඔහු ඒකාන්ත වශයෙන් සුගතියේ කියනවා. දැන් මේ වගේ කතා කෙනෙක් අල්ලගෙන කියන්න පුළුවන් එවැනි අපගාමී චර්යාවලට හුරු වෙලා ඉන්න කෙනෙක් පවා එක දහම් පදයකින් දෙකකින් තමන්ගේ අභ්‍යන්තරයේ කන පිට හරවගෙන ඒ අභ්‍යන්තරයේ තුලින්ම සුන්දර විමුක්තිය ස්පර්ශ කළා නම් ඒ සුන්දර නිවීමේ පණිවිඩය සාක්ෂාත් කරගත්තා නම් අපි මෙච්චර බණ අහනවා අපි මෙච්චර සිල් රකින්නවා අපි මෙච්චර ගුණධර්ම දියුණු කරනවා ඇයි අපිට එවැනි විමුක්තියක් පිළිබඳ සෙවණැල්ලක්වත් පේන මානෙක නැත්තේ? ඒ නැත්තේ මෙන්න මේ කාරණේ නිසායි. මොකද්ද? කොට්ටිත ස්වාමීන් වහන්සේ විමසන්නේ සීලයක් දියුණු කරන ශ්‍රාවකේ ඊළඟට මොන වගේ ධර්මයක්ද විමසන්න ඕන කියලා. දැන් ඔබ කවදාවත් මෙවැනි ධර්මයක් විමසුවාද? ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ කියන්නේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට අයත් දෙයක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් නුවණින් විමසන්න ඕන. අනේ විමසනකොට අනිච්චතෝ, දුක්ඛතෝ, අනාත්තතෝ, යෝනිසෝ, මනසිකරොන්තෝ, සෝතාපට්ටි බලං සච්චිකරොන්තෝ. එතකොට යාගේ ජීවිතයේ සෝතාපට්ටි කියන ඵලය සාක්ෂාත් කරගන්න තැනට යාගේ හිත හැදෙනවා කියනවා. ඊළඟට උන්වහන්සේ විමසන්නේ හොඳයි සෝතාපන්න වෙච්ච කෙනෙක් කුමන ධර්මයක් විමසන්න ඕනද? එතකොටත් සාරිපුත්තයන් වහන්සේ මතක් කරනවා එමෙත් කොට්ටිතයන් වහන්සේ සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරපු කෙනෙකුත් පංචස්කන්ධය අනිච්චතෝ අනිත්‍ය වශයෙන්, දුක්ඛතෝ දුක් වශයෙන්, රෝගතෝ රෝගයක් වශයෙන්, ගණ්ඩතෝ ගඩුවක් වශයෙන්, සල්ලතෝ උලක් වශයෙන් කල්පනා කරනකොට තමයි එයා සකදාගාමි වෙන්නේ. එතකොට උන්වහන්සේ ආයෙත් විමසනවා හොඳයි සකදාගාමි වෙච්ච ශ්‍රාවකයෙක් ඒ සකුර්දාගාමි වෙච්ච කෙනා කුමන ධර්මයක් විමසිය යුතුද? එයත් කොට්ටිත පංචස්කන්ධ ධර්මයේම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට අයිති දෙයක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් නුවණින් විමසන්න ඕන. එහෙම විමසනකොට එයා අනාගාමි ඵලය සාක්ෂාත් කරනවා කියලා. හොඳයි, අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙක් සාරිපුත්තයන් වහන්සේ කුමන ධර්මයක් විමසන්න ඕනද? එතනදිත් උන්වහන්සේ මතක් කරන්නේ ඇවැත් කොට්ටිතයන් වහන්ස අනාගාමි ඵලයට පත්වෙච්ච ශ්‍රාවකයෙකුත් පංචස්කන්ධය අනිත්‍ය වශයෙන්, දුකක් වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට අයිති දෙයක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් නුවණින් විමසන්න ඕන. හොඳයි, එහෙම නුවණින් විමසනකොට තමයි එයාගේ අභ්‍යන්තරය තුළ අරහත්වය සාක්ෂාත් කරන්නේ. හොඳයි, අරහත්වය සාක්ෂාත් කරපු කෙනෙක් සාරිපුත්තයන් වහන්සේ කුමන ධර්මයක් විමසන්න ඕනද? ඒ වෙලාවේ කොට්ටිත හාමුදුරුවන් මතක් කරනවා කොට්ටිතේනි අරහත්වය සාක්ෂාත් කරපු කෙනෙක් පවා පංචස්කන්ධයම අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, පීඩාවක් වශයෙන්, ආබාධයක් වශයෙන්, අනුන්ට අයිති දෙයක් වශයෙන්, ශූන්‍ය දෙයක් වශයෙන්, අනාත්ම දෙයක් වශයෙන් නුවණින් විමස විමසා කාලේ ගෙවනවා. එතකොට මේ නුවණින් විමස විමසා ගත කරන කාලය තුළ ඒ අරහත්වයට පත්තුණු කෙනාට ditta dhamma vedaniya sukha viharaneya පිණිස එයාට ඒක හේතු වෙනවා. අනේ මම මෙබඳු දුකකින් නේද මිදුනේ කියලා සතුටක් ඇති වෙනවා කියනවා. ditta dhamma vedaniya sukha viharaneyak ඇති වෙනවලු, මම මෙබඳු පංචස්කන්ධ දුකකින් නිදහස් වුණා නේද කියලා. එහෙමනම් අපිට තේරෙනවා රහත් වෙච්ච උත්තමයන් වහන්සේ නමක් පවා උන්වහන්සේ ditta dhamma vedini sukha viharaneya පිණිස පංචස්කන්ධ ලෝකයේම තමයි යථාර්ථවාදීව විමසන්නේ.
මෙන්න මෙවැනි ගැඹුරු ධර්ම කාරණයක් විමසීමක් අපේ ජීවිතේ නැති වුණොත් එහෙම අපිට මේ ස්කන්ධයන්ගේ Nirodha අත්දකින්න ලැබෙන්නේ නැහැ. ඒ අත්දකින්න ලැබෙන්නේ නැති ජීවිතය තුළ සංසාර දුක හමාර කරගන්න ලැබෙන්නේ නැහැ. පින්වත්නි මේ හැම වෙලාවකම අපි දක්ෂ විය යුතුයි පංචස්කන්ධ ලෝකයක් හටගෙන 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 නිරුද්ධ වෙවි යනවා කියන එක අපි තේරුම් ගන්න ඕන. හැම වෙලාවකම පින්වත්නි මෙපමණයි වෙන්නේ මේ ධර්මය අහන වෙලාවෙත් ඇත්තටම ඕනෑම අත්දැකීමක් තුලත් ආහාර ගන්නකොටත් සින්දු අහනකොටත් ටීවී එක බලනකොටත් මේ හැම අත්දැකීමක් තුලම ඔබ තුල පංචස්කන්ධ ධර්මයක් ඇති වෙලා නැති වෙලා යනවා. හුදු නාම ධර්ම ටිකක් ඇති වෙලා නැති වෙලා යාමක් හැර ඊට වඩා වෙන මොකුත් ඒ තුල අත්දකින්න ලැබෙන්නේ නැහැ. මොනවාද පංචස්කන්ධය කියලා කියන්නේ? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. මෙන්න මේ පහ පිළිබඳ අවබෝධයක් හදාගන්න තු කොච්චර සිල් රැක්කත්, කොච්චර බණ ඇහුවත්, කොච්චර භාවනා කළත්, කොච්චර අභිධර්මයේ කියෙව්වත්, කොච්චර සූත්‍ර දේශනා කියෙව්වත්, කොච්චර මල් පූජා කළත්, පහන් පූජා කළත් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ලෝකයේ පිළිබඳ අවබෝධයක් හදාගන්නේ නැතුව කවුරු හරි කෙනෙක් දුක ඉවර වෙනවා කියනවා නම් ඒක වෙන්න බෑ. ඒක සාරිපුත්තයන් වහන්සේත් මතක් කරනවා. සාරිපුත්තයන් වහන්සේ පවා ඒ කාරණේ පිළිබඳ අපට දේශනා කරනවා. එහෙමනම් අපේ තුල දක්ෂතාවයක් ඇති වෙන්න ඕන පින්වත්නි, මෙන්න මේ ගැඹුරු ධර්ම කාරණේ පිළිබඳ වඩාත් සංවේදීකමක් හදාගන්න. වාසනාවකට ලංකාවේ විශාල පිරිසක් මේ පිළිබඳ අවධානයෙන් සිටිනවා. මෙවැනි ගැඹුරු ධර්ම පරයායන් පිළිබඳ වඩාත් විමසිල්ලෙන් සිටිනවා. දැන් අපි ඔබට දේශනා කරනවා හැම වෙලාවකම පංචස්කන්ධ ලෝකයක් හටගෙන නිරුද්ධ වීමක් විතරයි තියෙන්නේ කියන කාරණේ. ඒක ඔබට වඩාත් තේරෙනවා ඇති පින්වත්නි. මේ හැම වෙලාවකම අත්දකින හැම සිද්ධියක් තුළම අපේ තියෙන අවිද්‍යාව නිසා අපි හිතනවා බාහිර ලෝකයේ තමයි රූප තියෙන්නේ, බාහිර ලෝකයේ තමයි ශබ්ද තියෙන්නේ. එතකොට මේ ශබ්දවලට බාහිර ලෝකයේ තියෙන දෙයකට තමයි මම ආසා කරන්නේ, බාහිර ලෝකයේ තියෙන රූපයට තමයි මම කැමති. එතකොට මේ කැමති වෙනකොට ඒක ඒ තුල අපේ අවිද්‍යාව කොච්චර උඩුදුවනවද කියනවා නම් බාහිර ලෝකයේ රූපවලටත් එයා ආසා කරනවා. එයා හිතනවා මේ රූපය තමයි මම කියලා කියන්නේ. ඒක මගේ රූපේ, මගේ දරුවගේ රූපේ, මගේ බිරිඳගේ රූපේ, මගේ කාර් එක, මගේ ගෙදර. මේ විදිහට අපේ තියෙන අවිද්‍යාව නිසා බාහිර ලෝකයේ තියෙන දේවල් මගේ 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 කියලා ඇල්ලුවාට, තව විදිහකින් කිව්වොත් තණ්හා මාන දික්ටි වශයෙන් බාහිර ලෝකයේ තියෙන දේවල් අපි ග්‍රහණය කරගත්තට ඒක මගේ අවිද්‍යාව නිසා වෙන්නේ. ඇත්තටම වෙන්නේ මගේම හැඟීම් ටිකකට මමම ආදරය කරන එක. මෙහෙම කියනකොට සමහර විට ඔබට තේරෙන්නේ නැතුව ඇති. දැන් උදාහරණයක් විදියට ගන්න බලන්න. දැන් පොල් සම්බෝල එකට අපි ගොඩක් කැමති. එහෙම පොල් සම්බෝල වලට කැමති කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට යාට හිතෙන්නේ ඇත්තටම පොල් සම්බෝලේ තමයි රහ තියෙන්නේ කියලා. සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් නෑ නෑ පොල් සම්බෝලේ නෙමෙයි රහ තියෙන්නේ, දිවේ තමයි රහ තියෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම පින්වත්නි පොල් සම්බෝලේද රහ තියෙන්නේ? එහෙමත් නැත්නම් දිවේද රහ තියෙන්නේ? දැන් දිවයි රසයයි දෙක ස්පර්ශ වීම නිසා ඒ දෙකම ඇති වෙනකොට ජීවහා විඥානියත් මැදිහත් උනාම මේ තුන එකතු වීමට ස්පර්ශය කියලා කියනවා. දිවයි රසයයි දිවේ විඥානයයි. ඒතර මෙන්න මේ විදිහට තුන තුන එකතු වීගෙන යනකොට මේ හැම තැනකම ස්පර්ශ වීමක් තියෙනවා. ඇස තිබ්බට ස්පර්ශ වෙන්නේ නැහැ පින්වත්නි. ඇසට රූපයක් හම්බ වෙලා ඇහැයි රූපයයි දෙක ඇති වෙලා ඇහි විඥානිය මානසිකාර ප්‍රත්‍යයෙන් ඇති වෙන චක්කු විඥානිය ඇති වෙන්න ඕන. කනයි ශබ්දයයි දෙක ඇති වෙලා මානසිකාර ප්‍රත්‍යයෙන් සෝත විඥානය කියන එක ඇති වෙන්න ඕන. මෙන්න මේ විදියට චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන කියන විඥානස්කන්ධයේ ක්‍රියාත්මක වීම ඇති වෙන වෙලාවට මේ කාරණා තුනම එකතු වෙච්ච තැනක අපි කියනවා ඒකට ස්පර්ශය කියලා. තින්නම් සංගති පස්සෝ කියලා ඔකට කියන්නේ. අන්න මේ විදියට ස්පර්ශ වෙනකොට පස්ස පච්චයා වේදනා. ස්පර්ශ වුණාමයි මිනිස්සු විඳින්න පටන් ගන්නෙ. ඒ විඳීම සැප වේදනාවක් වෙන්නත් පුළුවන්, දුක් වේදනාවක් වෙන්නත් පුළුවන්, මධ්‍යස්ත විඳීමක් වෙන්නත් පුළුවන්.
එතකොට සැප වේදනාවක් ඇති වෙනකොට අපි ඇලෙනවා මනාප වෙනවා දුක් වේදනාවක් ඇති වෙනකොට අපි යමනාප වෙනවා එතකොට මධ්‍යස්ත විඳීමක් ඇති වෙනකොට අපේ ජීවිතයේ තුල අවිද්‍යාව කියන අනුසය වැඩෙනවා ඒ කියන්නේ සැප වේදනාව තුල රාගානුසයත් දුක් වේදනාව තුල පටිඝානුසයත් මධ්‍යස්ත විඳීම තුල අවිද්‍යානුසයත් කියලා අනුසය ධර්මයකුත් අපේ හිතේ වැඩෙනවා අපිට ඒක තේරෙන්නේ නැහැ එයි අපිට එවැනි ගැඹුරු ධර්මයක් ගැන අපට අදහසක් නැහැ එතකොට මේ ක්‍රියාවලිය ඇස්සේ දැන් අපි පොල් සම්බෝලේම කතාව ගමු මෙතනට දැන් පොල් සම්බෝලයක් ඔබට රහ කරන්න ලැබෙනකොට අපිට හිතෙනවා පොල් සම්බෝලේ රහ තියනවා කියලා සමහරට දිවට තමයි රහ දැනෙන්නේ කියලා හිතනවා ඇත්තනම් පින්වත්නි මේ පොල් සම්බෝලේ දිවට මුණ ගැහුණා කියලා රහ දැනෙන්නේ නැහැ විශාල නාම ධර්ම ටිකක එකතු වීමක් තියෙන්න ඕන අර පංචස්කන්ධ ලෝකයේ පොල් සම්බෝලේ ඇස්සෙත් ක්‍රියාත්මක වෙනවා එතකොට ඒ ක්‍රියාත්මක වීම දකින්නකොට තේරෙනවා මම මේ පොල් සම්බෝලයක් එළියේ හෙව්වට ඇත්තටම මගේ හැඟීම් ටිකට නේද මම ආසා කරන්නේ කියලා එයාට තේරෙනවා අන්න එතකොට තමයි මේ පංචස්කන්ධ දුක පිළිබඳ එයාට අවබෝධ වෙන්න වඩා හොඳ දැනීමක් ඇති වෙන්න පටන් ගන්න. දැන් පොල් සම්බෝලයක් කනකොට ඔන්න දිවහා විඥාණය ඇති වෙනවා දිවේ විඥාණය ඇති වෙනවා. ඒ කියන්නේ විඥාන ස්කන්ධයක් Taman තුල වැඩෙනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන පංචස්කන්ධය අන්තිම එක තමයි විඥාන ස්කන්ධය. පොල් සම්බෝලයේ තුල විඥාන ස්කන්ධයක් ඔන්න වැඩෙනවා. ඒ විඥාන ස්කන්ධය වැඩෙනකොට ඔබ පොල් සම්බෝලයේ රස වශයෙන් අඳුන ගන්නවා. ඇඹුල් රස, තිත්ත රස, මිරිස් රස, ලුණු රස, ලෝණ කම්පි විජානාති, අඹිලම්පි විජානාති මේ විදිහට ඔබ රස වශයෙන් අඳුන ගන්නවා. අඳුන ගන්නේ කවුද? ඒ කියන්නේ අඳුන ගැනීම මගේ අභ්‍යන්තරයේ ඇති වෙනවා. ඒ කියන්නේ ඒකට කියන්නේ සංඥාව කියලා. සංඥාව කියන්නේ අඳුනා ගැනීමට. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා ආදී වශයෙන් ධම්ම සංඥා ආදී වශයෙන් හිතේ සංඥා ඇති වෙනවා. එතකොට මේ සංඥා ඇති වෙන එක තමයි රූප වේදනා සංඥා තුන්වෙනි පංචස්කන්ධේ තුන්වෙනි එක. ඒ කියන්නේ සංඥාව කියලා කියන්නේ සංඥා ස්කන්ධයක් මන් තුල ඇති වෙනවා. රස වශයෙන් අඳුන ගන්නවා. එතකොට මේ අඳුනා ගැනීම ඇති උනේ පොල් සම්බෝලේ නෙමෙයි මගේ ඇතුලේ පින්වත්නි ඒක ඇති උනේ. ඒ රසය අඳුනා ගැනීමත් එක්කම ඒ අඳුනාගත් රසයත් එක්කම යාට අඳුනා ගැනීම නිසා පොල් සම්බෝලේ මුල් කරගෙන ඔන්න රසයි නම් සැප වේදනාවක් ඇති වෙනවා. රස නැත්තම් දුක් වේදනාවක් ඇති වෙනවා. එතකොට රස නැත්තම් එයාට තව අතීතයට අනාගතයට තවත් ගොඩාක් ප්‍රපංචත් ඇති වෙන්න පුළුවන්. අපේ අම්මා හැදුවා නම් රහයි, අද හදලා තියෙන අපේ අම්මා නෙමෙයි. අපේ අම්මා මෙන්න මේ විදියටයි හදන්නේ. පොල් සම්බෝලේ දැක ගමන් අම්මා හැදුවා නම් අඳුන ගන්න පුළුවන්. නෑ අම්මම තමයි අඳුන හදලා තියෙන්නේ කියලා ඒ ඔස්සේ සැප වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. රස නැත්තම් අම්මා හැදපු තරම් රස නෑ කියලා දුක් වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. එතකොට මේ වේදනාව ඇති උනේ පොල් සම්බෝලේද දිවේද නෑ ඒකත් මගේ නාම ධර්මයක් විදියට හිතේ ඇති වුණා. ඒ නාම ධර්මයක් විදියට මගේ හිතේ ඇති වුණා වේදනා ස්කන්ධය. දැන් බලන්න විඥාන ස්කන්ධයක් ඇති වුණා ජීවා විඥානයේ නිසා මගේ ඇතුලේ. එතකොට මේ මෙතන මම කියලා කියන්නේ අපි තේරුම් ගන්න අවශ්‍ය නිසා ඒත් එක්කම පොල් සම්බෝලේ රස වශයෙන් අඳුනගත්ත සංඥා ස්කන්ධයක් ඇති වුණා අභ්‍යන්තරේ. ඒත් එක්කම සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් සම්බෝලේ මුල් කරගෙන ඇති වුණා වේදනා ස්කන්ධයක් මන් තුල ඇති වුණා. ඒත් එක්කම පින්වත්නි පොල් සම්බෝලේට අදාළ සිතුවිලි ටිකක් හිතේ ඇති වෙනවා. ඒවට කියන්නේ චිත්ත චෛතසික ධර්ම කියලා. සිතුවිලි ටිකක් ඇති වෙනවා. මේ පොල් සම්බෝලයක් නම් මේ මොහොතේ කාපු සම්බෝලේ පිළිබඳ සිතුවිලි ටිකක් ඇති වෙනවා. අන්නේ සිතුවිලි ටිකට කියන්නේ සංකාර කියලා. ඒ කියන්නේ ඒකට කියන්නේ රස සංචේතනා කියලා. දිව මුල් කරගෙන සිතුවිලි ටිකක් හිතේ ඇති වෙනවා. දිව මුල් කරගෙන සිතුවිලි ටිකක් හිතේ ඇති වෙනකොට ඒ සිතුවිල්ලටත් මෙයා ආසා කරන්න පටන් ගන්නවා. දැන් මේ සිතුවිලි ඇති උනේ කා තුළද? ඒ සිතුවිලි ඇති උනේ පොල් සම්බෝලේ තුළ නෙමෙයි. ඒ සිතුවිලි ටික ඇති උනේ මා තුළයි. ඒකට කියන්නේ සංකාර ස්කන්ධය. එතකොට විඥාන ස්කන්ධය, සංඥා ස්කන්ධය, රූප වේදනා ස්කන්ධය ඊට අනුව සංකාරස්කන්ධේ මෙන්න මේ නාම ධර්මයන් ඇසුරින් රූපස්කන්ධේත් වෙනස් වීමක් ඇති වෙනවා. කියන්නේ සිතුවිලි වලට අනුව තමයි රූපේ වෙනස් වෙන්නේ පින්වත්නි. ඒ කියන්නේ අපිට හොඳටම තේරෙනවා යම් කෙනෙක්ගේ සිතුවිලි හොඳයි නම් ඊට අනුව තමයි මොලේ සෛල පවා වෙනස් වෙන්නේ. සිතුවිලි අපගාමී නම් මොලේ සෛලවලිනුත් ඒ අපගාමී බව ප්‍රකට වෙනවා. එහෙමනම් නාම ධර්ම ඇසුරින් රූපස්කන්ධයත් වෙනස් වෙනවා. බටහිර ලෝකයේ ඔකට කියමනක් තිනවා මනෝ කායික රෝග කියලා. ඒ කියන්නේ මනස ලෙඩ වෙනකොට මනස ලෙඩ වෙන්න කලින්
ඒ මනස ලෙඩවීම නිසා මේ බාහිර කායික රෝගත් උත්සන්න වෙනවා. ඒක අපිට හොඳටම පැහැදිලිනේ අපිට ප්‍රකටයිනේ දැන් හෘදය ආබාධයක් වගේ එකක් ඇති වෙනකොට යම් කලබල වීමක් වැඩි සතුටක් වැඩි දුකක් ඇති වුණොත් හෘදය ආබාධයක් වගේ දෙයක් ඇති වෙන්න පුළුවන්. සතුට දුක කියන නාම ධර්ම ඇසුරෙන් රුධිර සංසරණ වේගය පවා වැඩි වීමක් අත්දකින්න පුළුවන්. එහෙමනම් අපිට තේරෙනවා නාම ධර්ම ඇසුරෙන් රූපස්කන්ධයත් වෙනස් වෙනවා. දැන් බලන්න මේ හැම දෙයක් මුල් කරගෙන රූපස්කන්ධයත් වෙනස් වෙලා හටගෙන නිරුද්ධ වෙලා යනවා. ඇති වෙලා නැති වෙලා යනවා. දැන් බලන්න පොල් සම්බෝලේ රහ හෙව්වට දිවේ රහ හෙව්වට ඇත්තටම මගේ අභ්‍යන්තරයේ පංචස්කන්ධ ධර්මයක් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙලා ගිහින් පින්වත්නි ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අපි මේ බාහිර දෙයක් බාහිර රූපයේ තුල බාහිර ශබ්දයේ තුල බාහිර ගඳ සුවඳ තුල බාහිර රස තුල බාහිර පහස තුල යමක් ගවේෂණය කළාට හේවුවට හම්බ වෙන්නේ නැහැ හේතුව තමයි මේ කාරණා උඩුදුවන්නේ අභ්‍යන්තරයේ තුලයි මගේ නොදන්නාකමට රූපයටත් ආසා කරනවා වේදනාවටත් ආසා කරනවා සංඥාවටත් ආසා කරනවා සංකාරයටත් ආසා කරනවා විඥාණයටත් ආසා කරනවා ඒක මගේ අවිද්‍යාවට වෙන ක්‍රියාවලියක් දැන් ඔක ධර්මයේ තියෙනවා එක දෙවි කෙනෙක් ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා රාගෝච දෝසෝච කුතෝ නිදානම් රාගයත් ද්වේෂයත් කොතනද උපන්නේ නිදානේ කොතනද භාග්‍යවතුන් වහන්සේ බොහොම සරල උත්තරයක් දෙනවා රාගෝච දෝසෝච ඉතෝ නිදානම් එතනමයි රාගයයි ද්වේෂයයි හටගන්නේ. අපි රාගයේ ද්වේෂයේ බාහිර ලෝකේ හොයනවා. අපි කියනවා ආහවල් කෙනා නිසායි මගේ රාගය ඇති වුණේ, ආහවල් කෙනා නිසායි ද්වේෂය ඇති වුණේ කියලා. දැන් බලන්න භාගතුන් වහන්සේකින් විමසනකොට උන්වහන්සේ දේශනා කරනවා ඒ දේවතාවෙක් ඇවිල්ලා අහනවා රාගෝච දෝසෝච කුතෝ නිදානං රාගයයි ද්වේෂයයි කොතනද උපන්නේ, කොතනද නිදානේ කියලා අහනකොට උන්වහන්සේ හරිම සැහැල්ලුවෙන් උත්තර දෙනවා රාගෝච දෝසෝච ඉතෝ නිදානං රාගයයි ద్వේෂයයි එතනමයි හටගන්නේ එතනමයි එතනම කිව්වේ පින්වත්නි බාහිර ලෝකේ නෙමෙයි අභ්‍යන්තර තමන්ගේ හිත තුලමයි රාගේ ద్వේෂේ හටගන්නේ එතකොට මේ අද්දකින හැම අද්දකීමක් තුලම අපි දක්ෂ වෙන්න ඕන පංචස්කන්ධ ලෝකයක් හටගෙන හටගෙන නිරුද්ධ වෙවි යනවා කියලා දකින් අපි දක්ෂ වුණොත් එහෙම පින්වත්නි හැම අත්දැකීමක් තුලම මේ ඇතිවෙන ක්‍රියාවලිය අපට දැක ගන්න පුළුවන් පින්වත්නි ඒ ක්‍රියාවලිය අපි තුල දකින්න දවස ක්‍රමානුකූලව දියුණු වෙනකොට ඒ දැකීම මාත්‍රියේ වඩාත් සංවේදී වෙනකොට ඒ සංවේදී වීම මුල් කරගෙනමයි පින්වත්නි අපේ දුක හමාර වෙන්නේ අරහත්ත්වයට පත්තුණු කෙනෙක් පවා පින්වත්නි මේ පංචස්කන්ධ ලෝකයේ හටගෙන නිරුද්ධ වීම දකිනකොට අනිත්‍ය වශයෙන් ඇති වෙලා නැති වෙලා යනවා නේද පංචස්කන්ධ ලෝකයේම නේද දුක පංචස්කන්ධයේම නේද gaduwak වෙන්නේ හුලක් වෙන්නේ පීඩාවක් වෙන්නේ පංචස්කන්ධයේම නේද ආබාධේ ලෝකයේ සියලු ආබාධ පරයා පංචස්කන්ධ ආබාධේ නේද බරපතල ආබාධේ මේ පංචස්කන්ධය ශූන්‍ය දෙයක් නේද අනාත්ම දෙයක් නේද කියලා නුවණින් විමසනකොට අරහත්ත්වයට පත්තුණු කෙනෙක්ගේ පවා ditta ධම්ම වේදෙනි සුඛ විහරණයේ පිණසමයි පවතින්නේ සීලාදී ගුණධර්ම දියුණු කරන ශ්‍රාවකෙක් මේ පංචස්කන්ධය පිළිබඳ ගැඹුරු අවබෝධය හදා ගන්නකොට ඒ හදා ගැනීම තුළම එයාගේ දුක් පරිදාහය සංසිඳිලා කායික දුක සංසිඳිලා මානසික දුක සංසිඳිලා මේ සියලු දුක්ඛ ස්කන්ධයම සංසිඳිලා එයා අවබෝධය කරා පැමිණෙනවා පින්වත්නි අද මේ බුද්ධ දේශනාව ඔබ හැම දිනාටම ජීවිත අවබෝධය යථාර්ථ අවබෝධය පිණිස ඔබේ ජීවිතයේ ධර්මීය රෝපණය කර ගැනීම පිණිසම උපකාර වේවා හේතු වේවා වාසනා වේවා නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානෙන් අපි ධර්ම දේශනාව නිමා කරනවා ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුවදුර ධර්මානුශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ කොළඹ 10 සුධර්මාරාම විහාරවාසී ශාස්ත්‍රපති රාජකීය පඬිත ත්‍රිපිටක ධර්මවේදී හසලක සීලරිමල ස්වාමින් වහන්සේ විසින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට
त्रिविध रत्ने आशीर्वाद लभेवाय अपि साधु सित पेरदरिव प्रार्थना करमु अवसराय अपे हामुदुरुवने सदैवतुनि ओब एलसिंग श्रवणे कल ए उतुम धर्मानुशासनाव संदहा अद दवसे दायकत्वय गेन कटयुतु करन्नट यदुने होमागम मागम्मन अंक 189 दरण निवसे पतिंचि आदरणीय स्वामी पुरुषा वो सुदुबंडार विजय कोन आदरणीय दियनियान वो नंदनी विजय कोन दयानी विजय कोन चंदिमा विजय कोन लक्माली विजय कोन अतुलु पेरिस विसेन कौनगे आरमुन वीति बुने देदास विस्स वसरे मार्तु मस दहत्तुन वने दिन अभाव प्राप्त वु ऊव परनगम ऊमेले विसु सुमनावती विक्रमाराच्चि आदरणीय मैनियन्गे वर्षपूर्ण गुणानुस्मरणे निमित्तेन यतुमियट अजरामर निर्वाण सुवे प्रार्थना किरीम सह पिंपेत पेमिनवीमाई अद दवसे लखंड सित निवन बुदुबन सुमधुर धर्मानुशासनावे दायकत्वे दरु सिरु दिना नमिन मिय परलव यन्नट यदुनु समट मे पिंपेत अनुमोदन वेवा सुजीवत्व वासे करन समटत निदुक नीरोगी चिरजीवने वेवा सिलु दिनाटम त्रिविध रत्ने आशीर्वादयत् सिलु देवियन्गे रेकवरणयत् लभेवा अवसन दायकत्वेगिन कटयुतु कल सिलु दिनाट सेम धर्मश्रवणे कल ओबटत् मे संसार गमन केलवर उतुम वू अमा मह निर्वाण सुवे साक्षात् कर गेमीम संदहा चतुरार्य सत्य अवबोधे पिनिस मे धर्म दानमे पिंकम मे धर्मश्रवणे हेतु वासना वेवाय अपि साधुनाद्यक पवत्वा प्रार्थना करमु ए प्रार्थनावत समकिन सदैवतुनी धर्मदेशनाव हमार करमिन समुगन्नवा बिंदुवाई हताई बिंदुवाई एकाई 551 एकाई 356 दुरकथन अंकेट कथा किरीमेन ओबटत हकियाव तिबेनवा लखंड सित निवन बुदुबन सुमधुर धर्मानुशासनावन्हि दायकत्वय गेन कटयुतु करन्नट एवेनुवेन ओबट पिं सित पहल वेवा सियलु दिनाटम सम्मा सम्बुद्ध सरणाई।